වසවිස නැති රන් පොළවක සිහිනය ගොවි තාත්තා එකමත් එක කාලයක එක් සුන්දර ගම්මානයක මේ මහා පොළවට හැබෑවටම ආදරය කරන එක් ශ්‍රේෂ්ඨ ගොවි මිනිසෙක් හිටියා. උන් කවදත් අපේ වැඩවලට විරුද්ධයි. සමහර විට මං හිතන්නේ හාමුදුරුවෝ දැන් ඔය වල දන්නේ නැහැ. සල්ලි කියන්නේ පිස්සු බල්ලෝ වගේ. ඔක්කොම මාත්‍යාට මේ ගමේ එක කුමරක්වත් නැහැ. ජාත්‍යන්තර සම්මාන නවයක් දිස් විදෙස් විද්වතුන්ගේ පැසසුමට ලක් වූ චිත්‍රපටයක් අපේම සංවරේ ගොවියෙකුගේ කතාවක් ගොවි පුතෙකුගේ නිර්මාණයක් ඇරි ඇලෙක්සියා කැමරා තාක්ෂණින් ඩොල්බි ඇඩ්මොස්ට් ඉන්දියානු ශබ්ද තාක්ෂණින් විශාල පිරිවැයක් යොදා තරුණ ගොවි පුතෙකු කළ සිනමා නිර්මාණයක් ගොවි තාත්තා කුමර පැල ඇලදොල මහ පොළව තම ජීවිතය කරගත් ඔහු කවියට ගීතයට අතිශය සංවේදී ආදරණීය චරිතයක් ලෙස ජනප්‍රිය වුණා. අර බෝල රාදා බෝල සංග සින්දුකාරයා කවිකාරයෙක් වෙන්නද? නිල්වන් ගය මරන් වන්දාදරන්. ඔහු පොළොන්නරුවේ ගොවියෙකුගේ පුතෙක්. ඔහු කලාලෝට පිවිසෙන්නේ නිර්මාණශීලී සංගීතඥයෙක් ලෙස. සුනිල් එදිරිසිංහයන් ගැයූ මේ තරම් සිව්මෙලිද කළුගල් ගල්වඩුවාගේ ගීතේ ඔබට මතක ඇති. ඒ තමයි දර්ශනරුවන් දිසානායක. කලියුගයයි ලැබෙන්නේ මහ පොළවයි විසවෙන්නේ. දර්ශනගේ පියාණන් ගොවියෙක් මේ ඔහුගේ කතාව. අත්නොමතික රාජ්‍ය පාලනයේ අනිසි විපාක ලෙස දූෂණය වූ ගොවිකම කළ දහසකුත් එකක් දුක් ගැහැට මැද අසරණ වූ අපේ කාලයේ සමස්ත ගොවින්ගේ කතාවයි ගොවි තාත්තා. මෙවන් නිර්මාණශීලී චිත්‍රපටයක ප්‍රදර්ශනයට බලධාරීන් ඉඩ නොදෙන්නේ ඇයි? ඒ කාගේ බලපෑමකට ලක් වූවද්ද? අපේ බලපු අය කියනවා මේක දේශපාලනය විශේෂයෙන් මේක මම වගකීමෙන් කියනවා මේක මේ පාලන තන්ත්‍රයට වදිනවා මේ චිත්‍රපටය. ඒකයි මේ මේ හේතුව. නැත්තම් මේක නිකන් වැඩක් නැති නිකන් මේ ගොන් ජාති චිත්‍රපටයක්ම මෙහාට දාලා මට ගහලා විනාශම් කරලා දානවා. මේකේ මේ අවුරුදු 70ක කාලය තුල හැමදාම හැම ශ්‍රේෂ්ඨයකම බලයලත් ප්‍රවීණයන් විසින් කළේ අලුත් પરම්පරාව හැම වෙලාවෙම අලුත් වෙන ටැලන්ට්ස් වලට කපන එක විනාශ කරන එක ඒ වගේ ප්‍රතිඵල තමයි ඔය අරගලය. ඉස්සරහට එන අරගල ඊට වඩා දරුණු වෙනවා. මොකද මේ තරුණයන්ගේ ડિප්‍රෙෂන් එක වැඩි. ඒකින්ද තමයි සෝෂල් මීඩියා වල වැඩි හිටියන්ම උස්සල පොලේ ගහන්නේ. මොකද වැඩි හිටියෝ කියන්නේම කුහකයෝ කියන තත්වයට මේ රටේ මතයක් හැදිලා දිනවා තරුණ પરම්පරාව තුළ. හැබැයි ඒකට වග කියන්න ඕනේ පාලකයෝයි සමහර පූජකයෝයි මේ බලයලත් හැම ක්ෂේත්‍රෙම කලා ශාස්ත්‍රයේ සිනමාව සංගීතය සාහිත්‍ය මේ හැම ක්ෂේත්‍රයකම මේක ප්‍රවීණව හරිම බහුතරයක් මේ වැඩේ කරනවා. මගෙන් පස්සේ කල්පාන්තය දේශපාලනේ තියෙනවා. මගෙන් පස්සේ පුතා නැත්තම් උඹ වෙන එකකින් දොන්නේ. ඒක මේකත් එහෙම මම මේ හද්ද පිටිසර ගමකින් ඇවිල්ලා උඹ කොහොමද එහෙම කරන්නේ මේ සම්මාන ගොඩක් අරන් සංගීතයට දැන් බයන චිත්‍රපටි කරන්න අර ඕවා තමයි දැන් මේ මගේ ඒවා රෙකෝඩ් කරලා තියෙනවා අපි මේවා කතා කරපුවා. නිෂ්පාදකට කෝල් දීලා තියෙනවා සමහර ප්‍රවීණයන්ගේ අතකොළු කතා කරලා මේ කියපු නම් එක්කම මෙන්න මේ අයත් එක්ක කරන්න මේ දර්ශනලා වගේ අයට මේක එන්න දෙන්න හොඳ නැහැ කියලා කෝල් කරපුවා රෙකෝඩින් තියෙනවා. ඕන ප්‍රසිද්ධ තැනක මේක ඕපන් වෙන තැනක් මම මේක ගේනවා ඕපන් තැනකට මම අපිට මාධ්‍ය නැත්නම් අපි පාරමී ගැන කතා කරනවා කියන තැන මම ඉන්නවා මම හෙලි කරනවා මේක. ඊළඟට මේ කුණු මේක හෙලි කරනවා. ඊළඟට එවැනිව බලපෑම් මේ චිත්‍රපටේ වෙනුවෙන් කරනවා විශේෂයෙන් මේ චිත්‍රපටේ ප්‍රදර්ශනයේ සඳහා අහුරන්න පුළුවන් හැම දෙම බලධාරීන් කරනවා මේ වෙලාවේ. මට එකක් කියනවා තව අපි ගියපන් එන්න පට්ටපල් බොරු කියනවා. හරිද? ඊට පස්සේ තරුණ પરම්පරාව නෙමෙයි මේ අවුරුදු 70වත් පයින්න ඕන රටේ වැඩක් කරගන්න කියන තත්ත්වය ඒගොල්ලෝ කියනවා. දැන් අපි කියමු කියනවා දර්ශනලා තාම මේ එහෙම බෑනේ මේ මේකේ ප්‍රවීණ අය මං ඉතින් ප්‍රවීණයි තව කීප දෙනෙක්. ඇත්තටම සමහරු එහෙම කියලත් නැහැ. නමුත් මේ බලධාරීන් ඒගොල්ලෝගේ නම් පාවිච්චි කරනවා. අපේ රටේ විතරක් ඇයි මෙහෙම ක්‍රමවේදයක්? තරුණ පරපුර කරන නිර්මාණ නෙවෙයිද? එසේත් නැතිනම් ඔවුන්ගේ දේශපාලන අදහස් බලධරයින්ට අකපද? ඔබ දන්නවද මේ නිර්මාණකරුවට ඉන්දියාවේ දොර ඇරලා ඔවුන් මහත්යෙලින් දර්ශන රුවන්ව අගෙනවා අපේ අය ඔහුව හෙලා දකින්නවා. මොකද්ද මේ කුහකත්වය?
ඒත් අපේ ප්‍රවීණ රංගදරයන් සහ විද්වතුන් ගොවිතාත්තා හදවතින්ම අගයනවා. මෙම චිත්‍රපටයේ ඇති පණිවිඩය දැනෙන්නේ ඔවුන්ට පමණද? හොඳ පණිවිඩයක්. අපේ රට අවශ්‍යම පණිවිඩයක් දුන්නා. ඒ දුන්නේ හොඳ කලාත්මක මාධ්‍යයකින්. අපේ කතාවට කියනවා ආනන්දෙන් ප්‍රඥාවට කියන එක. හොඳ උදාහරණයක් මේක. මුල ඉඳන් අග දක්වා බලාගෙන ඉන්න පුළුවන් ඒ රඟපෑමත් ඒ සමගින් සංගීතයත් නිසා. ගමේ විහාරෙට කිරිබත් දුන් රජු චිත්‍රපටයක් බලලා එළියට ඇවිල්ලා ඒ චිත්‍රපටය පිළිබඳ හදවතින්ම හැඟෙන හැඟීම් මෙහෙම විවෘතව කතා කරන්න ඒ කියන්නේ ඒ විදිහට කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින් මොකද මේ දැන් ආරම්භපු ගොවි තාත්තා චිත්‍රපටය අන්න එවැනි චිත්‍රපටයක් විදිහට මම හඳුන්වන්න කැමති මේ චිත්‍රපටය ගැන මෙහෙම අදහස් ප්‍රකාශ කරන්න නිමෙයි මේ චිත්‍රපටය ගැන සම්මන්ත්‍රණයක් තියලා කතා කරන්න ඕන මොකද අද අපේ ජන ජීවිතේට බලපානම ප්‍රශ්නයක් දිහා බැලිය යුතු නිවැරදි දැක්ම මේ චිත්‍රපටයේ තියෙනවා අද අපිට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන රට තුල නමුත් බැලිය යුතු නිවැරදිම ආකාරයේ නිවැරදිම කෝණය මේ අපේ පොහොර ප්‍රශ්නය වසවිස ප්‍රශ්නය මේවා අද ඊයේ නෙමෙයි දිගටම තිබුණේම ඒ ගැන අපි කවදාවත් හරි කෝණයකින් බැලුවේ නැහැ බැලිය යුතු මේ ආකාරය කියලා අපිට ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්ලා දෙන චිත්‍රපටයක්. ඉතින් එකින් එක කතා කළත් කතා කරන තරම් ගොඩාක් දේවල් මේ චිත්‍රපටයේ තියෙනවා. මම කලින් කිව්වා වගේ මම හරි කැමතියි මේ චිත්‍රපටයේ ගැන කතා බහ වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වෙලා මගේ අදහස් පළකරන්න මේ යුගයේ සිනමාවට ලැබුණු ආශිර්වාදයක් විදියට කියලා මම මේ චිත්‍රපටය ගැන සඳහන් කළා. මම මේ චිත්‍රපටය ගැන විශේෂයෙන් කියන්න ඕන මේ වස විස වලින් තොර ජීවිතයක් පතන වෙලාවක මෙවැනි චිත්‍රපටයක් ඉතාමත් ආදර්ශමත් චිත්‍රපටයක් මේක සවුන්ඩ් සිස්ටම් එක කලර්ස් කලර් සෙපරේෂන් සරම ඔක්කොම බැලුවම හරිම තාත්වික චිත්‍රපටයක් මේක මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට මේක පෙන්වලා ඉක්මනට දුවන්න කියලා මොකද රටේ මේ වස විස වලින් තොර ජීවිතයක් කියන එක අපි පුන පුනා අපිට කනට හැයෙන දෙයක් මේ සිනමාපටයේ නැරඹීමෙන් යම් පුජ්‍යලයක් එක විනාඩියක් හෝ වැඩිපුර ජීවත් වෙනවා නම් ඒක තමයි මගේ සතුට වෙන කිසිම දෙයක් නෙමේ ඒක මගේ සතුටක් මොකද මම එහෙම කියන්නේ මේ සිනමා පටිය නරඹලා ඒ සිනමා පටිය කියවෙන දේ තේරුම් ගන්න ඕනේ තේරුම් අරගෙන ඒ අනුව ජීවත් වුණොත් මම හිතන්නේ විනාඩියක් නෙමේ වසර ගාණක් ජීවත් වෙන්න පුළුවන් විනාඩියක් හරි ජීවත් වෙනවා නම් ඒක මගේ සතුටක් දර්ශනගේ පියාණන් ගොවියෙක් මේ ඔහුගේ කතාව අත්නොමතික රාජ්‍ය පාලනයේ අනිසි විපාක ලෙස දූෂණය වූ ගොවිකම කළ දහසකුත් එකක් දුක් ගැහැට මැද අසරණ වූ අපේ කාලයේ සමස්ත ගොවින්ගේ කතාවයි ගොවි තාත්තා. අද මෙහි අන්තරේ අපේ රටේ රාජ්‍ය නායකින්ට හොඳටම රිදිලා. ඒ නිසාම දෝ චිත්‍රපට බලධාරීන් තවමත් මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනයට අවසර නැහැ. මේ ගැටලුවට අපි 1990 දී පමණ මුහුණ දුන්නා. සුහෙබ් ෆිල්ම්ස් වෙනුවෙන් රංග විජේන්ද්‍ර අධ්‍යක්ෂණය කළ ඒඩ්ස් රෝගය පසුබිම් කරගත් අඳුරු සෙවණිලි චිත්‍රපටය අපේ අයට ඒඩ්ස් හැදෙනතුරු ප්‍රදර්ශනයට අවසර ලැබුණේ නැහැ. ඒ ඉවකට වුන් චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ ප්‍රවීණයන් නිසා. එහි කතාව සහ අධ්‍යක්ෂණය රංග විජේන්ද්‍ර, කලා අධ්‍යක්ෂණය බන්දුලකේ ජාගොඩ, සහාය අධ්‍යක්ෂණය සමන් සිල්ලා මේ සියලු දෙනාම ඉවකට ආඳුනිකයන් නිසා තමයි ප්‍රවීණයන්ගේ කුහකකමට ලක්ුණේ. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ගොවි තාත්තා කියලා. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළේ අහිංසක ගොවියෙක් උහුමියේ ඉන්න සරත් බණ්ඩාර කොක්කෑව කියන ගොවියා. ඒ ගොවියා දුක් මහන්සියෙන් දහඩිය මහන්සියෙන් හම්බ කරපු සේසත තමයි ඒකට බියදම් කළේ. මේ චිත්‍රපටය කරන්න පටන් ගත්තාම මම හිතුවේ චිත්‍රපටයක් විදිහට මේක නිර්මාණය කරන්න ඕන. මොකද අපි සිනමා ශාලාවල වලට ගිහුවාම ඒ චිත්‍රපටයේ සද්දය හරි නෑ, රූප නිකම් බොඳ වෙනවා. ඉතින් මිනිස්සු තරුණ පරම්පරාවේ මොකද ඈත් වෙනවා සිනමාවෙන්. ඒක නිසා මොකද ඒ සිංහල චිත්‍රපටයක් කියපු ගමන් නිකන් මෝ නැඹුල් කර ගන්නවනේ ගොඩක් අය. එතකොට ඒක නිසා මම ඇරියලක්ස වගේ කැමරා එකක් මේකට භාවිතා කළා. ඊළඟට ඩොල්බි ඇට්මොස් තාක්ෂණයේ ඉන්දියාවේ මේක නිම කළා. මේක සද්ද මේක ඇත්තටම සවෝයි සිනමා හලේ එවකට හිටපු මේක චිත්‍රපටය නිෂ්පාදනය කරලා පළවෙනි ස්ක්‍රීන් එක අපි මහාචාර්ය දේවිදිසා නායක ඇතුළු විද්වතුන්ට මේක පෙන්නලා ඒගොල්ලෝගේ අදහස් තමයි අපි ඉස්සරවම ගත්තේ. එතකොට ඒගොල්ලෝගේ මේ ලයන් කින් ෆිල්ම් එකයි මේක එකට දාගුවාම මාරස සර් ඒකේ මාර සද්දයක් ඒක නියමයි ඒක සද්ද මරු මේක.
මට සද්ද මරු කියනකොට මට හොඳයි ඒක සද්ද කියන එක අනිවාර්යයෙන්ම ෆිල්ම් එකේදී දැන් බලනවා මේ අලුත් කොල්ල කෙල්ල මේ අලුත් තරම්පරාව ෆිල්ම් බලන්න ගියපම බලනවා ඒක මේ ෆිල්ම් එකේදී තියෙන තාක්ෂණ ඊළඟට කැමරා මේකේ දේවි දිසානායක යන් වැනි මහාචාර්යවරු මහාචාර්ය කළුආරච්චි ඔය වගේ විද්වතුන් ඊට පස්සේ අජිත් ගලපති වගේ අය මේක ගැන ලිව්වා ඊට පස්සේ රවින්ද්‍රන්දනිය වගේ සිනමාවේ මද්දකීන් බහුල ප්‍රවීණ අය ඒ කියන්නේ අර නිකම් ප්‍රවීණ නෙමෙයි ආධුනික ප්‍රවීණ නෙමෙයි අර ඇත්තට ප්‍රවීණ වෙච්ච අය මේ චිත්‍රපටය ගැන ඇත්තටම ඔහු කිව්වේ මේක මේ ගැන සම්මන්ත්‍රණයක් පවත්වන්න ඕන කියලා. ඒ කාලේ ස්පෙෂල් ස්කීන් අපි තුනක් පෙන්වුවා. එකක් තමයි වෛද්‍යවරුන්ගේ සංගමයට පෙන්වුවා. මොකද මේක සෞඛ්‍ය දේවල් තියෙන නිසා අපි මේක ප්‍රූව් කරගන්න ඕන හරිය. මේක සියල්ල දැන් මේක මොනවා හරි අවුලක් තියෙනවා නම් අපි ඒක දැනගන්න බෑනේ. එතකොට මේ වෙලාවේ වෛද්‍යවරුන්ගේ සංගමය මේකට උදව් කරනවා කියලා අතන පාදනීය මහත්මයා අපේ සරත් බණ්ඩාර කොක්කාට එකතු වුණා. ආවන් කොහමද දැන් නිෂ්පාදකයෝ කැමති නේ උදව් කරන කියපම මේ වගේ වෛද්‍යවරුන්ගේ සංගමයක්. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මේකට නිකන් මට තේරුණා කියන්නේ මේකට හදවතින් ආවා වගේ තමයි මට තේරුනේ. අනිත් අය පාදනීය මහත්මයා ගැන මම දන්නේ නැහැ. හැබැයි ඔන්න එක පාටම කාගණිත ගෝම් පාට් එකක් ආවනේ. මේ දැන් මේවා හරි විහිළු. මොකද මම ගොවියෙක්ගේ පුතෙක්. මම දන්නවා මේ ඔය කියන අයට මේ කුඹුරකට බහැලා මේකේ මේ ලියද්ද දෙහ බලලා මේක කියන්න පුළුවන් ගොඩක් දේවල්. හොඳ ගොවියෙකුට කියන්න පුළුවන් ගොඩක් දේවල් මට කියන්න පුළුවන්. එතකොට මේකේ වදින්නේ මේ පැවතිච්ච රජයට අද රජයට පැවතිච්ච රජය අද රජය කියලා මේ දෙකක් නැහැ. දෙකම එකයි කියලා මම කියන්නේ. නමුත් මේ රජමයන් දෙකටම මේ චිත්‍රපටයේ වදිනවා කුඩු වෙන්න. එතකොට මම හිතනවා මේ ඔය කියපු බලපු සමහර අය මේක අඩියක් පස්සට ගත්ත මේක දේශ මේ මටම කියලා දෙනවා. මේක පොඩ්ඩක් මේ ලොක්කට වදිනව නේද? මේක මේ දේශපාලනට වදිනව නේද? අහවල් දර්ශන එඩිට් කරන්න බැයිද? මම ඔය එඩිට් කරන්න බෑ. ඒ කියන්න තියෙන මොකද මේකේ සමාජවාදී දේශපාලනනේ ගරු කරපු කෙනෙක් තමයි මේකේ ප්‍රධාන කතානායකයා. සහ මේකේ ඒ සමාජවාදී දේශපාලනේ පාවා දීලා අනිත් ධනවාදී කඳවුර වලට ගිහිල්ලා දාපු ගොම්පට්ටුත් මේකේ එක චරිතයක්. එකේ මම එක චරිතයක් අරගෙන මම කියනවා. දැන් ගහන්න වුණා මෙහෙමයි. එතකොට දැන් මේකේ බලධාරීන් එකතු වෙලා කියනවා මේ චිත්‍රපටිය දැන් දැම්මොත් මේ ජනතාව ඇවිල්ලා ගොවියෙක් ගැන කතා කරොත් ජනතාව ගහනවලු දැන්. බලධාරීන්ට මේ 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 පාලනය කරන අයට මේ මේ රට පාලනය කරන අය කියන්නේ පාලනය කරන මේ බලධාරී මේ අදාළ බලධාරීන් කියන්නේ මේ චිත්‍රපටි ශේෂ්ඨයට අදාළ බලධාරීන්. මේ චිත්‍රපටය මේ වෙලාවේ පෙන්වුවොත් මිනිස්සු ගහනවලු. මම මිනිස්සුන්ගෙන් අහන්න කැමති ඕගොල්ලෝ මේ එදා වේල හොයලා දෙන මේ තමන්ගේ බඩට මේ ඕගොල්ලොන්ට කන්න බොන්න මේ එළවලු හදලා දුක් මහන්සිලා මේ මේ වී වගා කරලා මිනිස් මේ වගා කරන ගොවියට ඕගොල්ලෝ විරුද්ධද? චිත්‍රපටේ කතා කරන්නේ එවැනි ගොවි බිම් තුල ඉන්න දරුවෝ ගෙවල් වලට කොටු වුණා. විශේෂයෙන් ගැහණු දරුවන් අනාදරය නිසා අතවරයට ලක්වීම මේ සහ ඒගොල්ලෝ තාඩන පීඩනයට ලක්වීම ආදී මේ ගොඩක් කියන්නේ ආදරේ අහිමි පොළවකට ආදරේ අහිමි වුණාම කොහොමද ඒක බලපන්නේ කියන මේ චිත්‍රපටයේ තුල කතා කරනවා. ඉතින් ඒක නිසා මේ මේ වැඩේ කරන්න එපා. මේ 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 කෙනෙහිලිකම කරන්න එපා. මම ජනතාවගෙන් අහනවා ඔයගොල්ලෝ ගොවිතාත්තට විරුද්ධද? ඔයගොල්ලෝ ගොවියට විරුද්ධද? මේ මේක බලධාරීන් කියන්නේ චිත්‍රපට ගොවිතාත්ත චිත්‍රපටය ආවම ඔයගොල්ලෝ ගල් අරගෙන එනවද? මේ හෝල් කුඩු කරන්න චිත්‍රපට සංස්ථාව කුඩු කරන්න එනවද? නැත්නම් අහවල් ඒවා කුඩු කරන්න එනවද? මම ජනතාවෙන් අහන්නේ. දැන් ඒගොල්ලෝ කියන්නේ මේ වෙලාවේ විරෝධයක් තියෙනවලු. ජනතා විරෝධයක් ගොවිතාත්තට තියෙනවලු. ඇත්තද? ආණ්ඩු විරෝධයක් නම් තියෙනවා. ආණ්ඩු විරෝධයක් තියෙනවා හේතු කිහිපයක් නිසා. එකක් තමයි චිත්‍රපටයේ ඒ ආණ්ඩු වලට විරුද්ධව කතා කරන නිසා මම ජාතික ජනතා බලවේගයේ වේදිකාවේ එක කතාවයි මං කළේ. ඒකට මේගොල්ලෝ ගහනවා මම එක පැත්තකින්. අර පැත්තෙන් ගහනවා කාලයක් ගෙවුවා මේක රාජපක්ෂ සල්ලි අරකයි මේකයි කියලා. අර අහිංසක මිනිහ වෙන හත ගහන්න ඕන මේ මේ එන තියෙනවනම් ගහන්න ඕන ඔවුන්ගේ මේ මේ ඔය කියනේවට මේ මං කිව්වා කොක්කා මහත්මයාට ඔබ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න ඔබගේ දහඩිය මහන්සිය ඒ මිනිහා මේ මේ චිත්‍රපටය කරලා කිව්වේ එක මිනිහෙක් හරි දවසක් හරි වැඩියෙන් ජීවත් වෙනවා නම් මේ චිත්‍රපටය බලලා මේ මට ඒක ඇති කියලා ඒ මනුස්සය එහෙම කිව්වා. ඒ මනුස්සය කවුද? 70යි 71යි හරි 70යි හරි වයස. ඒ මනුස්සය වැඩිහිටියෙක් විදියට බොහොම බෝසත් විදියට හිතනවා. ඒ අහිංසක මිනිහට මේ ගහන්නේ ඒ ගොවියට ගහන්නේ.
එතකොට මං ජනතාවට කියනවා මං හිතන ජනතාව මේක තේරුම් ගන්න ඕන මේ වෙලාවේ සා තරුණ පරම්පරාවට කියනවා අපේ කෙල්ල කොල්ලන්ට මේ කිසිම දෙයකට අහු වෙන්න එපා මේ රැල්ලට දැක් වෙන්නත් එපා මේ පාලකයෝ මේ බලධාරීන් මේ අලුත් ටැලන්ට්ස් වලට විරුද්ධව මේ ගෙනියන ව්‍යාපාරය අපි නවත්තන්න ඕන ඒවට අපි අපි ඒවට දෙන්න ඕනේ ගල් මුල් වලින් නෙමෙයි අපි ප්‍රැක්ටිකල් දේවල් වලින් මේ සබ්ජෙක්ට් එකෙන් දෙන්න ඕන අපි 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 විවාද කරන්න ඕන අපි ඒගොල්ලෝ ප්‍රතිසිද්ධ ප්ලැට්ෆෝම් එකකට ගෙනල්ලා අපි තර්ක කරන්න ඕන මං එහෙම කිව්වා කරන්න කියලා මං කිව්වා කරන්න කියලා අපි තරුණ පරම්පරාව එන්න හරි ඔය කියන බලයලත් අය එක්කරන් එන්න අපි කතා කරමු කලාව ගැන කලාකරුවා කියන්නේ කවුද කලාවේ යුතුයකම් මොනවද ඕගොල්ලෝ කරලා තියෙන්නේ මොනවද මොනවද කලා කලාකරුවා ජනතාවට කරන්න ඕනේ උච්චර ප්‍රවීණ වුණා නම් උච්චර වයසට ගියා නම් ඕගොල්ලෝ ප්‍රැක්ටිකලි මොනවද කරලා තියෙන්නේ ජනතාව ඒ ඕගොල්ලෝගේ නිර්මාණතුනි මොනවද අරන් තියෙන්නේ ආදි දේවල් අපි කතා කරමු ඉන්න ගෝවිතාර්ථ චිත්‍රපටයේ ජනතාව විරුද්ධයි කියන එකට මම විරුද්ධයි ඕගොල්ලෝ විරුද්ධ වෙන ඕගොල්ලෝ මේ වෙනුවෙන් කතා කරන්න වගකීමෙන් කියන්නේ මම මේක ඉස්සරහා මම දවසක ජාතික චිත්‍රපට සංස්ථාව ගාව මම හිට ගන්නවා කියලා හිතුවා මේ මට ආදරය කරන මිනිසුත් එක්ක මේක විසඳනකම් බොහොම ස්තුතියි මම දර්ශන රුවන් දිසානායක ගෝවිතාර්ථ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඒ සංගීතයත් මම තමයි නිර්මාණය කළේ